ආයුබෝවන් ආදරණීය දරුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ළමා කතන්දර පොතකට පිටකවරයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. මේ මාතෘකාව ග්‍රැෆික් කොටසට තමයි අයත් වෙන්නේ. ඉතින් මේ නිර්මාණය කිරීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන මූලික අංග කීපයක්ම තියෙනවා. ඒ අතරින් පොතේ නම, රූප, කතෘගේ නම, එවගේම ප්‍රකාශන ආයතනයේ ලාංඡනය, පොතේ මිල, සංකේත, එවගේම කතෘගේ ඡායාරූපයක් වගේ දේවල් ඇතුළත් කරන්න ඕනේ. ඊටත් අමතරව අපි සැලකිලිමත් වෙන්න ඕනේ අදාළ වයස් කාණ්ඩය. ඒ කියන්නේ මේ පොත කියවන්නේ කුමන වයස්වල අයද කියන එක. එවගේම කතා පොතේ අන්තර්ගත තේමාව පිළිබඳ පිටකවරෙන් අවබෝධයක් ලැබෙන්නත් ඕනේ. එවගේම අක්ෂර, පාරිභෝගික ආකර්ෂණය, එවගේම සරල බව, සියුම් නිමාව වගේ දේවල් ගැනත් අපි හිතන්න ඕනේ. හොඳයි, අපි එහෙනම් නිර්මාණය කරමු. මේ තමයි මූලික සැලැස්ම. ඉතින් ගොඩක් දරුවෝ හිතන්නේ පිටකවරයක් නිර්මාණය කිරීම කිව්වම පොතේ ඉදිරිපස පිටුව පමණයි අඳින්න ඕනේ කියලා. නමුත් ඉදිරිපස පිටුව, පිටුපස පිටුව, මැද කොටස, ඒ කියන්නේ පොතේ ඝනකම, මෙන්න මේ ඝනකම කියන කොටස වෙනස් වෙනවා පොතේ පිටු ගාන අනුව. මේ විදිහට තමයි කොටස් තුන වෙන් කරගන්න ඕනේ. ඉතින් අද අපි නිර්මාණය කරන්නේ ළමා කතන්දර පොතකට පිටකවරයක්නේ. ඒ කියන්නේ ඔයාලගේ කුංචි නංගිල මාලිලාට කියවන්න සුදුසු පොතක්නේ. ඒ නිසා ඒ අයට ගැළපෙන විදියට, එයාලා කැමති විදියට තමයි අපි රූප එකතු කරගන්න ඕනේ. අද මම නිර්මාණය කරන කතන්දර පොතේ නම තමයි කතන්දර සීයා. මෙතනදී අපි කතන්දර පොතේ අන්තර්ගත වන කතාවට ගැළපෙන විදියට තමයි පිටකවරය සඳහා රූප යොදා ගන්න ඕනේ. ඒ නිසා මම පුංචි නංගිල මල්ලිලාට කතන්දර කියලා දෙන සීයා කෙනෙක්ව තමයි අඳින්නේ. වැදගත් කරුණ තමයි පොතේ නම. පොතේ නම ලියද්දී තමන්ට කැමති ආකර්ෂණීය හැඩයක අකුරු වර්ගයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. හැබැයි පොතේ මාතෘකාව ලොකුවට අපි ලියා ගන්න ඕනේ. මොකද අපි කතන්දර පොතක් අතට ගත්ත ගමන්ම මුලින්ම බලන්නේ පොතේ නමනේ. ඒ නිසා නම පැහැදිලිව ලොකුවට ලියා ගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට කතෘගේ නම. ඉදිරිපස පිටුවේ පහලින් පොඩි ප්‍රමාණයේ අකුරින් පැහැදිලිව ලියන්න. දැන් අපි පිටුපස පිටුවට යමු. මේ කොටසේ කතෘගේ ඡායාරූපයත් පොත පිළිබඳ කෙටි සටහනක් ඇතුළත් කරන්න ඕනේ. මෙහිදී අකුරු ලියන්න අවශ්‍ය නැහැ. ඡායාරූපයත් අකුරුත් සංකේත ලෙස යොදා ගැනීම ප්‍රමාණවත්. මැද කොටස. මෙහි අනිවාර්යෙන්ම පොතේ නම, කතෘගේ නම සඳහන් කරන්න ඕනේ. මොකද පොතක් පොත් රාකේ තියෙනකොට අපිට පොතේ මෙන්න මේ මැද කොටස තමයි පේන්නේ. ඒ නිසා පොත අඳුර ගන්න ඒක වැදගත්. ඉතින් මෙන්න මේ විදියට පොතේ මිල, ප්‍රකාශන ආයතනයේ ලාංඡනය, වෙනත් සංකේත ආදී දේවල් යොදලා චිත්‍රයේ පැන්සලෙන් ඇඳලා නිමා කරගන්න පුළුවන්. හොඳයි, දැන් අපි වර්ණ කරන්න යමු. වර්ණ කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක්ම තියෙනවා. අපි මේ කතන්දර පොත නිර්මාණය කරන්නේ පුංචි දරුවන්ටනේ. ඉතින් යාල කැමති ලස්සන ලස්සන පාටවලට
ලස්සන දීප්තිමත් වර්ණවලට. ඒ නිසා මේ පොතේ පිටකවරය වර්ණ කරද්දී දීප්තිමත් වර්ණ යොදා ගන්න ඕනේ. ඒ වගේම පොතක් පුස්තකාලයක හෝ වෙළඳ සැලක තියෙද්දී පොතක් අතට ගත්තම මුලින්ම අපිට පේන්නේ පිටකවරයනේ. පිටකවරය දැක්ක ගමන් අරගෙන පොත කියවන්න ආස හිතන විදියට අපි ලස්සන ලස්සන වර්ණ යොදලා වර්ණ කිරීම කරන්න ඕනේ. වැදගත් කාරණයක් තමයි සියුම් නිමාව. මම මුලිනුත් සඳහන් කළා මේ නිර්මාණයේ ග්‍රැෆික් කොටසට තමයි අයත් වෙන්නේ. ඉතින් කතන්දර පොත් පිටකවරය මුද්‍රණය කිරීම සඳහා තමයි අපි නිර්මාණය කරන්නේ. අවසානයේ මුද්‍රිත මාධ්‍යයෙන් තමයි පිට වෙන්නේ. ඒ නිසා නිමාව කියන දේ බොහොම වැදගත්. ඒ කාරණය හොඳට මතක තියාගන්න ඕනි දරුවෝ හැමෝම. අපි ලස්සනට ළමා කතන්දර පොත් පිටකවරයක් නිර්මාණය කරා. ඉතින් ඔයාලා පුස්තකාලයකට ගියාම, වෙළඳ සැලකට පොතක් මිලදී ගන්න ගියාම ආයෙත් හොඳට මේ පොත් පිටකවර දිහා බලන්න. ඒවා බලලා ඔයා ඒ වගේ තියෙන දේ අරගෙන ඔයාගේ අදහසුත් එකතු කරලා අලුත්ම අලුත් ලස්සන නිර්මාණයක් කරන්න. මොකද හැම වෙලාවෙම මේ දේවල් ඔයාලට පෙන්වන්නේ උදාහරණයක් විදියට. ඔයාලට අලුත් නිර්මාණයක් කරන්න අදහසක් ගන්න. එහෙනම් දරුවනේ අදට චිත්‍ර පාඩම අවසන් කරනවා.
තවත් ලස්සන චිත්‍ර නිර්මාණයක් අරගෙන ඉක්මනට ඔයාලා හමු වෙන්න එන්න. එතෙක් ආදරණීය දරුවන් සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.